යම් කිසි පුද්ගලෙක් අරි උපවාදයක් සිද්ධ කරගත් මොකක් යම් කිසි පුද්ගලෙක් අරි උපවාදය සිද්ධ අරි උපවාදයක් එහෙමයි සිද්ධ කරගෙන තියෙනවා දැන් අර කහපාට පොත අනුව අපි වැරද්ද මේ හැමද වැරද්ද මේ මතක් කරලා ඒවෙන් කමාව ගත්තෝ ස්වාමින් වහන්සේ ඒකේ ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඒ වරදින් මිදී නිදහස් වෙන්න පුළුවන් ඒ වරදින් සාමුලින්ම දවස් 7ක් කමා කරගන්නකොට ඒකෙන් මිදී නිදහස් වෙනවා මොකද ආර්යයන් වහන්සේලා ඒකට කමාව දෙනවා කමාව ලැබෙනවා තමන්ගේ හිතේ මේ පිරිසිදු බව ඇති වෙන්න ඕන ඒ නිසා තමන් දැන හෝ නොදැන හෝ ඒ වගේ ආර්ය උපාදයක් කරගෙන තිනවා නම් මේ කමා කර ගැනීමෙන් මට කමා කරත්වා කමා කරත්වා කමා කරත්වා කමාව ලැබේවා කමාව ලැබේවා කීමෙන් තමන්ගේ හිත පිරිසිදු වෙනවා කමා වෙනවා ඒ අනුව ඒක තමන්ට ආභව ඵල විපාකයක් ලැබෙන්නේ නැහැ හැබැයි තව එකක් කිය යුතුයි එතෙන්දි දැන් මෙතෙන්දි තියෙනවා කර්මපතයක් සම්පූර්ණ වීමයි කර්මයක් සම්පූර්ණ වීමයි දෙක කර්මපතයක් සම්පූර්ණ වුණොත් තමන්ට කවදා හරි ඒකට බැහැ කරන්න සිද්ධ වෙනවමයි කර්මපතේ සම්පූර්ණ වුණොත් කොහොමද කර්මපතේ සම්පූර්ණ වෙන්නේ කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕන කර්මයකට කරුණු පහක් අවශ්‍ය නැහැ කර්මපතේ සම්පූර්ණුත් ඒක බරපතලයි ඒක අනිවාර්යෙන් Tamanට වැය කරන්න ප්‍රතිසන් දෙන්න කර්මයක් කුරුම වෙන්න කොටසක් ඉතුරු වෙනවා ඒක මොන ක්‍රමයකින්වත් වැය නොකර ගෙවලා ඉවර කරන්න බෑ කපලා ඉවර කරන්න බෑ මොකද්ද කරුණු පහ චේතනා අපි එක කර්මයක් ගමුකු පානාති පාට ප්‍රාණඝාත කර්මය අපි චේතනාවක් තියෙනවා සතෙක්ව දැක්ක ගමන්ම චේතනාවක් ඇති වුණා මස් රස කෑමේ රස විඳීමේ මැරීමේ චේතනාවක් ඇති වුණා ඒක පළවෙනි ඊට පස්සේ දෙවෙනි කාරණේ උපක්‍රමයක් සිටින් සකස් කරනවා මේ සතාව අල්ලගන්න මරන්න මොකට හරි ඒ උපක්‍රමය අපි හිතමුකෝ උපක්‍රමය පොල්ලක් හොයාගත්තා ඊට පස්සේ අර සතාව එළවගෙන යනවා ක්‍රියාවක් කරනවා බොල්ලෙන් ගහනවා හතරයි සතාට වැදිලා මැරුණා පහ සම්පූර්ණ දැන් පොල්ලෙන් ගැහුවා දැන් චේතනාවක් ඇති වුණා මස්කන්ද සතා මරන්න පොල්ලක් හොයාගත්තා එළවගෙන ගියා බොල්ලෙන් ගැහුවා වැදුනේ පඳුරට සතා පැනලා ගියා කර්මපතේ සම්පූර්ණද නැද්ද නැහැ එතෙන්දි අපි කවුරු හරි තේරුම් ගත්තොත් කවුරු හරි පහදලා දුන්නොත් මේ මේ මෙහෙම කැලේක මේ වනයේක හටි කිලෝගෙන යනවා වැදුනා පඳුරට අර එතන කිට්ටුව කොහේ හරි භාවනානුයෝගී වෙヒටිය කවුරු හරි ආර්යයන් වහන්සේ කෙනෙක් හරි යමේ ධර්මයේ දන්න කෙනෙක් ඒ පුද්ගලයාට කතා කරලා කිව්වා ඔබ මෙහෙම වැරදි වැඩක් උනේ ඒ සතාව මැරුණා ඒ සතා පණ බේරුණා ඔබ මේකට කමා කරගන්න ඕනේ ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග කරලා එකෙන් එවලෙම මිදී නිදහස් වුණොත් මොකද වෙන්නේ ඒක පුද්ගලයාට ඒක කර්මයක් කුරුම වෙන්නේ නැහැ ඒකට ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග කළා නමුත් හතාව මැරුණා නම් මොන කවුරු කිව්වත් දැන් කර්මපතේ සම්පූර්ණයි කර්මපහ සම්පූර්ණයි යාට ඒක ප්‍රතිසන්දේනවා ඒකෙන් බේරෙන්න බෑ ඒක වැය කරන්නේ Tamanට කර්මයක් කුරුම වෙනවාමයි ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේක දෙකක් කර්මපතයක් සම්පූර්ණ වුණොත් ඒක ප්‍රතිසන් වෙනවා බැහැ කරන්න වෙනවා කර්මය නමුත් 90%ක්ම වගේ තැන්වල කර්මපතේ සම්පූර්ණ වෙන්නේ නැහැ හැබැයි කර්මයක් සිද්ධ වෙනවා කර්මයක් සිද්ධ වෙනවා අපි හිතමු අපි මෙහෙම මොනවා හරි වැඩ කරගෙන එක්ක භාවනා කරනවා එක්ක කුසියේ වැඩ කරගෙන ඉන්නකොට එක පාට අපේ මේ එක පාට ඇඟ කහන්න රිදෙන්න මොකක් හරි ආව එක පාට අර අනික් වැඩේ කරගෙන ඉන්න ගමන්ම අත මෙහෙම කළා බැලුවාම මදුරියෙක් කැල්ල පොඩි වෙලා මැරුණා චේතනාවක් තිබුණාද නැහැ කර්මපතේ සම්පූර්ණ වුණාද නැහැ ඒ මොහොතේම ඒ පුද්ගලයා තේරුම් ගත්තොත් තමන්ගේ චේතනාවක් තිබුණ නැහැ සතාව මරන්න චේතනාව තිබ්බේ මෙතන අත රිදෙනවා කසනවා වේදනාවක් ආවා ඒකින් ද අත ගිහිල්ලා මෙහෙම කළා ඒකට කර්මපතේ සම්පූර්ණ නැහැ හැබැයි ඒ මොහොතේම ඒ මදුරුවටත් ඒ සතාටත් අපි අර පින් අනුමෝදන් කරලා පින් දීලා පින් පවරලා ඒ සතාටත්
මේ තමන් කරපු සියලු පින් පවර්ලා කැපකොට පින් අවුරුවොත් මොකද වෙන්නේ ඒ සතාටත් යහපතක් තමන්ගේ අර කර්මෙන් තමන් මිදී නිදහස නැහැ ඒවලෙම ඒක තමන් දැනගන්න ඕන මේක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇසිරෙනවා ඒ නිසා තමන් නිතරම දැනගන්න ඕන කර්මයක් කර්මපතයක් සම්පූර්ණ නොවන ආකාරයට වැඩ කරන්නත් කර්මයක් සිදු වුණොත් ඒක එවලෙම එදා මේ තැනදිම අර කර්ම අතර අනුගමනය කරලා ඒ කර්මයෙන් මිදී නිදහස් වෙන්නත් පුළුවන්කම තියෙනවා ලැබෙනවා යහපතක් වෙනවා තමන්ටත් යහපත් ඒ සතාටත් යහපත් අර සතාටත් අපිට පිනේ හොඳ යහපත් තැනකට සුගතියකට අසරණානාත්ත්වයෙන් මිදී නිදහස් වෙන්නේ ඒ පිනේ උපකාරය හේතු වෙනවා ඒක චේතනාව තියෙනවා ඒක චේතනාවක් තියෙනවා මස් රස බැලීමේ චේතනාවක් තියෙනවා මරලා සතෙක් මරලා දුන්න බවක් දෙනවා බවක් දන්නවා එතන පොඩි කරුණු පහ සම්පූර්ණ වුණේ නැතුවට යා මැරුවේ නැතුවට එයාගේ චේතනාවක් තිබුණා රස තෘෂ්ණාවෙන් රස ආසාවෙන් රස ප්‍රේතකමින් රස මජිරිකමින් රස බලන්න එතකොට අර මරන්න උදව්වක් කරා එතන අර කර්මපතේ යම් ආකාරයකට සම්පූර්ණ වෙන නිසා ඒ පුද්ගලයාගේ හිත කිලුට වෙනවා ස්වාමීන් වහන්සේ अंगुत्तर निकाय අංගුත්තර නිකාය බින්දුවනේ මං හිතන්නේ ඔව් ස්වාමීන් වහන්සේ එතකොට මේ දැන් අපි අහලා තියෙන්නේ මේ ඒ අනාගාමී ඵලයට පත් වෙච්ච අය සුද්ධාවාසයට යනවා කියලානේ සුද්ධාවාසයට යන්නේ මගඵල ලබන්න ඉස්සෙල්ලා අරූප දානයක් ලැබුවොත් පමණයි ආ මගඵල ලබන්න ඉස්සෙල්ලා अनागामी तत्व अरहत बैठे අර අන්තර්භාවික හැටියට එක්ක සසංකාරික එක්ක අසංකාරික හැටියට උපදිනවා කියන එක ඔය ඒක බීජ සූත්‍රයේ ඊටාම පැහැදිලිව පිළිසදුව දේශනා කරලා තියෙනවා. එහෙමයි අනිපාරේ ඒ ඇයිට ආවිස කියන එක හිතා ගන්න බැරි තරම් දිගයි. මොකද පින්කමක් කරන්න බෑ කුසලයක් කරන්න බෑ බලෙන් මේක ඉවර කරගන්නත් බෑ. අනාගාමී තත්ත්වයේ එතකොට උන්වහන්සේලා ගොඩකල් වැඩේ. ඔව් ඔව් ගොඩකල් ඒකනේ කියන්නේ. දැන් බුද්ධ කල්ප 7කට පෙර අනාගාමී ගන්ධබ්බ වූවත් අදත් ඉන්නවා මේ බුදු පූජාව ගන්න එනවා. බුද්ධ පූජාව හැරුණකොට වෙන වෙන කිසිම දෙයක් ඒ අය ගන්නෙ නැහැ. අයිති නැහැ. ගන්න බෑ. අබ්බ කරන්නේ නැහැ ගන්ධයක්. ගන්ධය අබ්බ කරන්නේ මේ එකම එකයි බුදුහාමුදුරන් වෙනුවෙන් පූජා කළොත් යම් බුද්ධ පූජාවක් ඒක පමණයි ඒ අයට අයිති. හිමි. උපවහන්සේ තමයි ඒකට දේශනා කරා සෝපදේශේෂ පරිනිර්වාණය අනුපදේශේෂ පරිනිර්වාණය කියන එක ඕක කලවම් කරගෙන අනිත් පැත්ත තියෙන්නේ එහෙ ඔව් ඒක ඒක තියෙන්න ඕන නිතරම අනුපදේශේෂ කියන්නේ අනු කියන්නේ අලුතෙන් ඕ අනුසේ උපදින්නේ නැහැ දැන් බුද්ධත්වයට පත් වුණ දවසේ කලේ අලුතෙන් අනුසේ උපදවන්නේ නැහැ අර උපද්ද සබ්බ උපදි වෙන්නේ අර පරිණිමානේ අර කුසිනාරණුවරදී සබ්බ උපදි පරිණිමාන ගුරුවරු උගන්වුවෙත් අනිප්පත්ත අපි ගෝලයන්ට උගන්වුවෙත් එහෙම අනිප්පත්ත කණිපිටි ගහලා ඒක නිකන් කියන්නේ මේ කොක්කම කණිපිටි සෝපදි ශේෂ කියන්නේ සබ්බ උපදි හෙතෙම ඉන්නේ ඒක නෙමෙයි සබ්බ උපදි මේ කියන්නේ සියලුම උපාදානයන් සහ මුලින්ම සදාහටම ඉතින් ඉවරයි සබ්බ උපදි පරිණිවාන කියන්නේ මේක තියෙන සෞපති කියන්නේ සෞ කියන්නේ සබ්බ පැහැදිලි සනා අනු කියන්නේ අලුතෙන් අනුසේ උපදවන්නේ නමුත් අර උපදවාගත්ත අනුසේ අර කර්ජකයි තාම තියෙන අවුරුදු 45 තිබුණ බුදුහාමුදුරා අනුසේ ඉපදෙව්වේ නැහැ ඒකත් ඉවරයි සෞපති ශේෂ නිබ්බානේ ඕක කණු පිට ගහලා තමයි පරිවර්තකය ලාලා තියෙන්නේ
පොන්චි ප්‍රශ්නයක් සරණනේ ඉත දැන් ඔබ වහන්සේ අර මතක් කරා අර පොල් ගසක් සම්බන්ධව අර හොඳට සරුවට වැවිච්ච පොල් ගස සාමාන්‍යයෙන් අපි කියමුකෝ කෙනෙක් පොල් ගහක් දැකලා මම මමත් මේක පොල් ගහක් හදා ගන්න ඕනේ කියලා සිතක් පහළ ඒක සංජේතනා පහළ කරන එතකොට ඒ චේතනාව නිරණ ආවරණය කරන චේතනාවකට ඔව් ඒක උපාදානය කරගත්තොත් හිත කිලුටු කරගත්තොත් හිතේ උපාදානයක් ඇති කරගත්තොත් ඒක සිතක් ඇති වෙනවනේ කාමච්ඡන්ද සිතක් ඇති වෙනවනේ ඔව් ඒක කාමච්ඡන්දයක් ඇති වෙනවමයි රාගයක් ඇති වෙනවමයි එතකොට ස්වාමීනි පොල් ගහක් දැක්ක තරමට ඒක වෙන්නේ නැහැ දැන් කෘෂිකර්මයේ දැන් දැන් ගෙදරක දැන් දරුවේ කාරේ කවුරු හරි ඒගොල්ලෝගේ ලෞකික දියුණුව සඳහා එතකොට දැන් එයා ඒක නොකර හිටියොත් ඒව සංවර්ධනෙ පැත්තට දැන් මෙහෙමයි ඒක අර උපාදානයක් නෑ අපි ගහක් පැලයක් හිටවනකොට තමන් බලාපොරොත්තුවක් නෑ මතු પરම්පරාවට හෝ කාට හෝ කාග්ගේකට හෝ ලේනෙකට හෝ ගන්න අපි හිටවනවා ඒක අපි උපාදානයක් නෑ ඒක පිරිසිදු චේතනාවක් ඇතුව කවුරු හෝ කාට හෝ මේ මල ගහක් හිටවනකොටත් මේ මල ඕන කෙනෙක් කඩාගෙන ගියා දැන් මල හිටවන්නේ එහෙම නෙමෙයිනේ මේක කාටවත් කඩන්න දෙන්න බෑ කැඩුවොත් තරහක් යනවා දේශයක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂාවක් වෙනවා මගේ මල කැඩුවා කියලා එහෙම වුණොත් අර උපාදානෙ දිනන දීර්ඝාසය හොඳයි එහෙනම් මේ